ගරු ස්වාමීන් වහන්ස සාමනීර ස්වාමීන් වහන්සේලා පිරිතක වැඩම කිරීම ඒ වගේම විවිධ පින්කම් කටයුතු සිදු කිරීම නිසා ගිහියන් සමහරක් විට අසතුටු සිත් ඇති කර ගන්නවා මේ පිළිබඳව ස්වාමීන් වහන්ස අපි දහමට අනුව පැහැදිලි කරගත්තොත් දැන් කොයිම වෙලාවකවත් සාමනීර ස්වාමීන් වහන්සේ කෙනෙක් තමන්ගේ පින්කමේ කටයුතු සිද්ධ කළා කියලා කොතනකවත් අප්‍රසාද හිතක් ගැටීමක් ඇති කරගන්න එපා මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අද පැවිදි වෙච්ච සාමණේර ස්වාමින් වහන්සේට අනාගාමී ගිහි පින්වතාත් වන්දනා කළ යුතුයි කියලා. උග්‍ර ගෘහපතිවරයා වේලුකණ්ඨගේ නන්ද මාතාවන් අනාගාමී පින්වතුන් නමුත් ඒ අනාගාමී පින්වතුන් සාමණේර ස්වාමින් වහන්සේට වන්දනා කළා. අනාගාමී ගිහි පින්වතා සාමණේර ස්වාමින් වහන්සේට වන්දනා කරන්න. ඒ කියන්නේ අනාගාමී ගිහි පින්වතුටටත් වඩා සාමණේර ස්වාමින් වහන්සේ තුල ගුණයක් තියෙනවා. තේනවා? සාමණේර ස්වාමින් වහන්සේ තුල ගුණයක් තියෙනවා. එතකොට යම් ගිහි පින්වතෙක් සාමණේර ස්වාමින් වහන්සේ මගේ දානෙට වැඩියා එහෙම නැත්නම් පිරිතට වැඩියා එහෙම නැත්නම් පන්සලේ මට පින් දුන්න බෝධි පූජාට වැඩියා කියලා අසතුටු සිතක් දේශසහගත ගැටෙන සිතක් ඇති වෙන මොහොතක් පාසා සංඝයා කියන අර්ථය දුර්වල කරගන්න. මොකද මේ සාමණේර ස්වාමින් වහන්සේ කෙරේ ගැටෙන සිත නිසා යා මොකද්ද කරගන්නේ අතීතයේ වැඩ සිටියා වූ නිග්‍රෝධ සාමණේරයන් වහන්සේත් එක්ක ගැටෙනවා. එතකොට නිග්‍රෝධ සාමණේර කියන රහතන් වහන්සේ නම සංඝිච්ච සාමණේර කියන සහතන් වහන්සේ නම සෝපාක නිග්‍රෝධ මහරහතන් වහන්සේට සංකීච්ච මහරහතන් වහන්සේට සෝපාක මහරහතන් වහන්සේට ගෞරව කරන එනිසා මෙවැනි දේවල් තුලින් බරපතල අනතුරු අපි කරගන්න. එනිසා අපේ පින්කමට සාමණේර ස්වාමීන් වහන්සේ කෙනෙක් වැඩියත් මේ වැඩියේ නිග්‍රෝධ සාමණේර ස්වාමීන් වහන්සේ කියලා දකින්න අපි දක්ෂ වෙන්න. ඒ දක්ෂභාවය තුල මහා අලෝභ ආදේශ අමෝහ කුසල් සම්භාරයක් අපි ජීවිතේට එකතු කරගන්න. මොකද වර්තමාන ලෝකයේ ගොඩනැගෙන නිරේතුරුම අකුසලයේ වැඩින දිශාවටමයි. එනිසා අපි දක්ෂ වෙන්න ඕනේ මේවා තුලින් මේ ධර්මයයි දකින්නේ. ධර්මයේ තුලින් අපි ධර්මයේ මතු කර ගන්නවා මිසක් මේ වට ගැටෙන්න යන්න බෑ. ඒ වගේම සාමණේර ස්වාමින් වහන්සේලා දක්ෂ වෙන්න ඕනේ. තමන්ට වන්දනා කරන ගිහි පින්වතුන්ලා තමන්ට වන්දනා කරන්නේ අතීතයේ වැඩ සිටියා වූ නිග්‍රෝධ සාමණේර වහන්සේ සිහිපත් කළ සෝපාක සාමණේර වහන්සේ සිහිපත් කරලා සංකීච්ච සාමණේර රහතන් වහන්සේ සිහිපත් කරලා ඒ නිසා අපි දස සීලයෙන් පරිපූර්ණ වෙලා සීකියා 75න් පරිපූර්ණ නොවුනොත් ඒක අපිටත් බරපතල අනතුරක් වෙන්න පුළුවන්. ඔත මනුෂ්‍යයා වන්දනා කරන්නේ සාමණේර රහතන් වහන්සේලා අරමුණු කරගෙන. ඒ නිසා අපි සාමණේර සාමින් වහන්සේ කෙනෙකුට අදාළ සීකියා 75 සාමණේර දස සීලයක් හැකි ශක්ති බලමින් ආරක්ෂා කරගන්නවා කියන තැනට එන්න ඕනේ. ඒ වගේම අපිට සාමණේර සාමින් වහන්සේලා හිටියට අපිට වන්දනා කරන ගිහි පින්වතා සමහර විට සෝවාන් ඵලයට පත්වෙච්ච පින්වතෙක් වෙන්න පුළුවන්. එතකොට ඒ සෝවාන් ඵලයට පත්වෙච්ච පින්වතා අපිට වන්දනා කරද්දී අපි සීලේ දුර්වලභාවයක් තිබ්බොත් ඒක සාමණේර සාමින් වහන්සේට අනතුරක් වෙන්න එනිසා නිරේතුරුව ලබන්නා වූ නව වසරේදී ඔබලා මොන පින්කම කළත් නිරේතුරුවම ස්වාමින් වහන්සේලා ભેද වෙන ස්වභාවයෙන් කවදාක්වත් පින්කම් කරන්න පන්සල් ගැටෙන ස්වභාවයෙන් පින්කම් කරන්න එපා. මොකද සමහර ගම්මානවල එක ළඟ පන්සල් තියෙන තැන් තියෙනවා. මේවා ගැටෙන ස්වභාවයෙන් කටයුතු වෙන අවස්ථා තියෙනවා. සමහර විහාරස්ථාන තියෙනවා ඒවැයි දායක සභාව දෙකට බෙදලා ඉන්නේ. මේ පාර්ශ්ව දෙක තරඟයට පින්කම් කරනවා. එතකොට මේ තරඟයට පින්කම කියන එක බලවත් අකුසල් මූලයක් කියන කාරණේ තේරුම් ගන්න ඕනේ. එසම් නිරේතුරුවම තරඟයට පින්කම් කිරීම කාරණේ තුල ලෝභ, ద్వේෂ්, මෝහය ධර්මයන්මයි අපි තුල සකස් වෙන්නේ. එනිසා අපි නිරේතුරුව දක්ෂ වෙන්න ඕනේ ලබන්නා වූ නව වසරේදී පන්සල කියන කාරණේ තුල දායකයා කියන කාරණේ තුල විහාරස්ථානයේ ස්වාමින් වහන්සේලා කියන කාරණේ තුල සමගිය කියන කාරණේ ඇති කර ගන්න. තරඟකාරීත්වයෙන් බැහැර වෙලා අපි කරන්නා වූ පින්කම් අලෝභ අද්වේෂ අමෝහ පින්කම් බවට පත් කරගන්න. එහෙම නැත්නම් බරපතල ප්‍රශ්න මතුවෙනවා. අපි කරන පින අපිට පේනවා පිනක් වෙනවා. නමුත් පිනක් උනාට නොනා මේ පැත්තෙන් අපි බලවත් අකුසල් මූලය සිද්ධ කරගන්න. එනිසා ලබන්නා වූ නව වසරේදී නිරේතුරුව දක්ෂ වෙන්න මොන පින්කම සිද්ධ කළත් ඒ පින්කම කුසල් මූලයන් වැඩින ආකාරයෙන් කරගන්න.
අලෝභ අද්වේෂ අමෝහයන් වැඩෙන ආකාරයෙන් පින්කම් කරගන්න. සාමින් වහන්සේ දෙස සංඝයා කින අරමුණෙන් දකින්න. සාමනීර සාමින් වහන්සේ දෙස සංඝයා කින අරමුණෙන් දකින්න. දානෙන් ලැබෙනා වූ ආස්වාද ජනක හිත අනිත්‍යයි කින සංඥාවෙන් දකින්න. එහෙම කළොත් නිරේතුරුවම අපි මේ පින්කම් නිසා නිරේතුරුවම අලෝභ අද්වේෂ අමෝහ ධර්මයන් ජීවිතයට එකතු කරගන්නවා. නැත්නම් ඕන පිනේ නාමයෙන් බලවත් වූ අකුසල් මූලයන් තමයි වර්තමාන සමාජයේ සකස් කරගන්න. ඉතර පිනේ නාමයෙන් බලවත් අකුසල් මූලයන් සකස් වෙනකොට මොකද වෙන්නේ? පින විපාක දෙන්නේ දුර්වල උපත්තුලි. දැන් මේ මනුස්ස ලෝකේ පවතිනා වූ මේ රටාව ඒක තමයි අපි දකින්නේ. දැන් අපේ වසරක් එළඹෙන මොහොතේ මිනිස්සයා ඉදිරියේ තියෙන බරපතලම අභියෝගය මොකද? මිනිස්සයා ඉදිරියේ තියෙන බරපතලම අභියෝගය තමයි එක රෝගී භාවය, දෙක ආයුෂ හීනවීම. මේ ආයුෂ හීනවීමත් රෝගී භාවයත් කියන මේ කාරණා දෙක මේ මොහොතේ මිනිස්ස ලෝකයේ ඉදිරියේ තියෙන බලවත්ම අභියෝග දෙක බවට පත් වෙලා තියෙනවා. එතන මේ බලවත්ම අභියෝග දෙක සකස් කරලා තියෙන්නේ කවුද? අකුසල මූලයන් විසින්. වෙන කවුරුත් නෙමෙයි. පෙර ජීවිතේ මිනිස්සයා කළා වූ අකුසල් මූලයන් තමයි මේ මොහොතේ අඩු ආයුෂ හැටියට එහෙම නැත්නම් රෝගී භාවයට හැටි මේ මත වෙලා ඉන්නේ. නමුත් පිනට අදාළ සංස්කාර තියෙනවා. පිනට අදාළ සංස්කාර නිසා මිනිස්සයාට සැපය ලැබෙනවා. විසිතුරු ජීවිතයක්, විසිතුරු භාවය, ප්‍රණීත භාවය, ලස්සන මේ සියලු දේම මිනිස්සයාට ලැබෙනවා. කෑම බීම ඕන තරම් කෑම බීම જાති තියෙනවා, බැඳුම් පැළඳුම් තියෙනවා, තාක්ෂණයේ තියෙනවා, නවීන උපකරණ තියෙනවා. මේ සියලු දේක්ම අපිට ලැබෙනවා. ඒ ලැබුණේ කුමක් නිසාද? දානේ ආනිසංස. මේ සියල්ල ලැබුණත් අපිට ආයුෂ හීන වෙනවා. අන්න ප්‍රශ්නේ. රෝගී භාවය වැඩි වෙනවා. එතකොට ආයුෂ හීන වෙන්නේ රෝගී භාවය වැඩි වෙන්නේ කුමක් නිසාද? පෙර සීලෙන් දුර්වල භාවයත් අකුසල් මූලයන් වැඩිම. පෙර සීලෙන් දුර්වලයි අකුසල් මූලෙන් වැඩිම පිංකම් කළා. අන්න දිනෙන් දින මිනිස්යාගේ ආයුෂ අඩු වෙනවා. අඩු වෙද්දී පින විපාකෙට එනවා. කෑම බීම තියෙනවා. හැමදේම තියෙනවා. නමුත් ආයුෂ දවසින් දවස අඩුයි. පින විපාක දුන්නේ මෙවැනි දුර්වල උපත් වලට අපිව පත් කළා. ඒ කියන්නේ දිනෙන් දිනම ආයුෂ අඩු වෙනවා. ඒ කියන්නේ ආයුෂය කියන්නේ නිරේතුරුවම නොනා සංස්කාරයක්. සංස්කාර මතයි කෙනෙක්ගේ ආයුෂ තීන්දුව වෙනවා. මම මේ ලෝකෙට ඉපදෙන වෙලාවේ මම කොච්චර කල් ජීවත් වෙනවාද කියන කාරණේ තීන්දුව කරගෙන තමයි ලෝකෙට ඉපදෙන්නේ. ඒක ආයිම ඉපදුනාට පස්සේ තීරණය කරන දෙයක් නෙමෙයි. මේ ලෝකේ යම් සත්වයෙක් ඉපදෙන මොහොතේ ඒ ඉපදෙන සත්වයා කවදාද මැරෙන්නේ කියන කාරණේ තීරණය කරගෙන යන්නේ. එහෙම නැත්නම් බාහිර හේතු නිසා ඒක තීරණය වීම නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ එක්තරා අවස්ථාවක ආයු සංස්කාරය අතහරින වෙලාවේ ආනන්ද සාමින් වහන්සේට කියන ආනන්ද සතර එර්ධිපාද වඩන බුදුරජාණන් වහන්සේලාට අවුරුදු 120ක් ආයුෂ ජීවත් වෙන්න පුළුවන් කියලා. කල්පයක් ආයුෂ කල්පයක් කියන්නේ එදා කාලේ උපරිම. ඒ කියන්නේ අවුරුදු 120ක්. නමුත් බලන්න බුදුරජාණන් වහන්සේ මෙතනදී කියද්දී ආනන්ද සතර එර්ධිපාද වඩන බුදුරජාණන් වහන්සේට අවුරුදු 120ක් ආයුෂ ජීවත් වෙන්න පුළුවන් කියද්දී බුදුරජාණන් වහන්සේ අවුරුදු 80 වෙදී පිරිනිවන් පාන. දැන් එතන බලන්න එතන පරස්පරයක් තියෙනවා. මොකද එහෙමනම් දැන් මං කිව්වා අපි ඉපදෙනකොටම සංස්කාර විසින් අපි මරණ දවස තීරණය කරගෙන ඉන්නේ කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ කියනවා බුදුරජාණන් වහන්සේට අවුරුදු 120ක් කල්පයක් ආයුෂ ජීවත් වෙන්න පුළුවන්. නමුත් උන්වහන්සේ අවුරුදු 80 දැන් ඔතන කෙනෙක් ප්‍රශ්න කරන්න පුළුවන් බුදුරජාණන් වහන්සේට මේ සංස්කාර දෙයාකාරයකින් විපාකයට ආවද කියලා. එහෙම. නමුත් දෙයාකාරක විපාකයකට එහෙම නෙමෙයි එතන සිද්ධ වෙන්නේ. තේරෙනවද? මේ ආයුෂය සංස්කාර විසින් නිත්‍ය වශයෙන් තීරණය කළත් බුදුරජාණන් වහන්සේ සිදුවත් කුමාරයා හැටි ඉපදෙනකොටම බුදුරජාණන් වහන්සේ අවුරුදු 120ක් ආයුෂ ලබන්න පින ඇතුවයි ආවේ. අවුරුදු 120ක් ආයුෂ ලබන්න පින ඇතුවයි ආවේ. තේරෙනවද? නමුත් බුදුරජාණන් වහන්සේලාටත් රහතන් වහන්සේලාටත් අදාළ වූ පොදු ධර්මතාවයක් තියෙනවා. ඔය සංස්කාර ශක්තිය වෙනස් කරන්න පුළුවන්. ඒ වෙනස් කරන්න පුළුවන් බුදුරජාණන් වහන්සේටත් රහතන් වහන්සේටත් පමණයි. මොකද උන්වහන්සේලා පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියලා අවබෝධ කරලා තියෙනවා. පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියලා අවබෝධ කරපු නැති කිසිම කෙනෙකුට මේ සංස්කාරවල ස්වභාවය අයින් කරන්න බැහැ. ඒතර බුදුරජාණන් වහන්සේ අවුරුදු 120ක් ජීවත් වෙන සංස්කාර අරගෙන ආවත් බුදුරජාණන් වහන්සේ අවුරුදු 80 වෙදි තීරණය කරනවා නෝනා දැන් මම හිටිය ඇති කියලා. බුදුරජාණන් වහන්සේ නමක් එහෙම තීරණය කරන්න ප්‍රධානම හේතුව වෙන්නේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිස ධර්මෙන් පිරිනමන. තේනවද? තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් තෙරුවන්ට කීකරුභාවයෙන් බුදුරජාණන් වහන්සේට අකීකරුභාවයට පත් වෙනකොට බුදුරජාණන් වහන්සේ නමක් තීරණය කරනවා මං දැන් හිටියා ඇති කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ නමක් තීරණය කරනවා දැන් මම හිටියා ඇති කියලා ඇයි තීරණය කරන්නේ? බුදුරජාණන් වහන්සේ කෙරෙහි අකීකරුභාවයට පත් වෙනවා. ඒ සංඝයා අකීකරු වෙනවා. කාශ්‍යප මහරහතන් වහන්සේ වරක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට කියනවා භාග්‍යවතුන් වහන්සේ මේ දැන් ඉන්න ස්වාමින් වහන්සේලා අපි කියන දේ අහන්නේ අපිට අවනත වෙන්නේ නැහැ අපිට ගරු කරන්නේ නැහැ මන් දැන් මෙතනින් වඩිනකොටත් අන්න ස්වාමින් වහන්සේලා දෙනමක් රණ්ඩු වෙනවා මම තමයි දක්ෂ කියලා දෙන්න හින වාදයක් කරනවා මාව දැකලවත් ඒ වාදෙන නතර කළේ නැහැ කියලා. ඒකට දැන් මෙහි ප්‍රකාශ තුලින් අපිට පේනවා සංඝ සමාජයේ ගොඩක්
දුර්වල තාරයකට පත් වෙලා තියෙනවා විනය කාරණා 227ක් භික්ෂුණීන්ලට විනය කාරණා 308ක් පනවලා තියෙනවා ඒතර බුදුරජාණන් වහන්සේ මේ වෙලාවේ අවුරුදු 80 දියා පිරිනිවන් පානවා කියලා දැන් තීරණයකට ඇවිල්ලා තිනේ ඒක ලෝකෙට කිව්වේ නැහැ।